ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මම දිවුල්පතාන දෑමි ගොවි සංවිධානයේ ලේකම්. මම අප දෙදෙනාද මෙතෙන්ට පැමිණියේ ගරු ජනාධිපති තුමා මුණ ගැසීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන. ඒකට හේතුව තමයි යුද්ධයට පෙර අපි ඔය දිවුල්පතාන කියන කොටසේ ගොවිතැන් කරගෙන යුද්ධය ආරම්භ වෙනකන් අපේ ගොවියෝ හිටියා. ඊට පස්සේ යුද්ධ සමය දරුණු වීමත් සමගම අපේ ගොවියෝ ඒ ගම්බිම අතහැරලා ගියා. අනතුරුව 2009 යුද්ධ ජයග්‍රහණයත් එක්කම 2010 වසරේ සිට 2016 දක්වා කිසියම් කරදරයක් නැතුව අපි ගොවිතැන් කරගෙන එම්බූ ප්‍රදේශයේ හිටියා. ඒ අතරතුර 2016 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් අපිව ඉවත් කරනු ලැබුවා. ඒ වෙනකොට අපේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම් සභාවේ අදටත් සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා නඩුවක් ෆයිල් කරලා තියෙනවා. අනතුරුව 2020-21 මහකරණයේ නැවත බඩිරුඟු වගා කිරීම සඳහා කියලා මහවැලියෙන් ආයි අපට අවසර ලබා දුන්නා. ඒ අවසර ලබා දීමත් සමගම අපේ 2010 සිට 2016 වෙනකන් වගා කරගත්තු බින් සකස් කරගත්තු භූමි ප්‍රදේශයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මුදලායිලා 3 දෙනෙක් නායකත්වයෙන් යටතේ කණ්ඩායමක් ගෙනල්ලා බැස්සුවා පොළොන්නරුව මේ මහවැලින ධාරෙන් විසින්. ඒක මේ දම්මින්න කොට්ටාස කාර්ය කර්මනාකාරතුමා සහ එවකට හිටපු ආර්.පී. මහත්තයාගේ මූලිකත්වයෙන් තමයි ඒ දේ කරේ. ඒ කිරීමත් සමඟ අපේ ගොවියන්ට ලොකු අසාධාරණයක් වුණා. අපිට යන්න තිබුණා කැලේ පැත්තට. ඒ කියන්නේ අපිට අනතුරු වැඩි, සත්තුන්ගෙන් හානි වැඩි, වනාලින්ගෙන් මඩකලපේ හරක්ගෙන් හානි වැඩිලා අපේ ගොවියෝ සෑහෙන අසාධාරණ වුණා, අසරණටපත් වුණා. ඒ එක්කම මේ කන්නේ නැවත වගාව කිරීමකට අවස්ථාව ලැබුණත් මේ කන්නේ තත්ත්වය ගොඩාක් මේ දරුණු අතර හැරිලා තියෙනවා. අර පොළොන්නරුවෙන් ගෙනල්ලා දාපු ගොවියෝ ටික දැන් පැටව ගහගෙන ගිහිල්ලා අපේ සීමාව ඉක්මවලා ගිහිල්ලා අපිට වගා කරගන්න මේ වෙනකොට දැහැමි ගොවි සංවිධානයේ 350ක් විතර ගොවි සංඛ්‍යාව ඉන්නවා. ඒකෙන් 35 දෙනෙක් විතරයි වගා කටයුතු කරගෙන යන්නේ කරදර හිරිහැර මත. අනිත් සියලුම දෙනා මේ වෙලාවට වගා බිමෙන් අයින් වෙලා වැඩ කරගන්න තැනක් නැතුව. ওই ප්‍රදේශයේ තියෙන එකම ගොවි සංවිධාන ලියාපදිංචි ගොවි සංවිධානය අපේගේ. අපි මඩකලපුවට සම්බන්ධනේ, අපි අම්පාරේ. අපේ ගොවි සංවිධානයේ පිහිටවලා තියෙන්නේ මහවැලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝගොගමුණාවේ ග්‍රාම නිලධාරී වසමට අයත් භූමියක තමයි අපි මේ ගොවිතැන් කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් මඩකලපුවට අපි සම්බන්ධවත් නැහැ. ඒ හින්දා ලියාපදිංචි එකම ගොවි සංවිධානයේත් අපේ ලියාපදිංචි සීලු ලියාපදිංචි සාහිතික අපි ගාව තියෙනවා. ගොවි ජන සේවාවයකත් එක්ක අපි කටයුතු කරලා තියෙනවා. ඒ සියලුම ලිපිනයකනේ. එතකොට යුද්ධයට පෙර හිටපු අපේ මේ ජනතාවගේ මදුරු තෙල් කාට් රේඩියෝ ලයිසන් කරපුවා. ඒ සියලුම විස්තර අපි ගාව දැන් තියෙනවා. එතකොට අපි අනවසර ගොවිය නෙවෙයි, අනවසර කට්ටිය ගෙනලා දාලන්නේ මහවැලි. අපි ලියාපදිංචි දල්ලන්න රජයේ මේ ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක ගොවි ජන සේවත් එක්ක ගණතුණු කරපු ලිඛිත ලිපිවල අපි ගාව සතුව තියෙන. එහෙනම් අපි අනවසර වෙන්න බෑ. මහවැලියෙන් තමයි අනවසර ගොවි ටිකක් දාගෙන ඉවරලා දෙමළ කට්ටියත් එක්ක නිකම් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගෙන මේකට. ඉතින් දැන් දෙමළ කට්ටියටවත් මඩකලපේ හාමුදුරන්ටවත් කාටවත් අපි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ අපේ අම්පාර කොටසයි, අපේ අම්පාර වෙතින්ට මීට පෙර වැඩ කරලා වැඩ කරගෙන හිටපු ගොවි ජන අහිංසක ගොවි ජනතාවට ලබදලා දෙන්න ඉල්ලීම කරන්න තමයි අපි ආවේ. මේ ජනාධිපති ලේකම් කාර්යාලයට තමයි අද බාර දුන්නේ. ලිපි බාර ගන්න අද නිමාඩු දවසක් නිසා වගකීතු මහත්මෙක් ඇවිල්ලා වගකීමක් ඇතුව ඒ ලිපි බාර ගත්තා. මේ අපේ අපි අනවසරනේ අපි ලියාපදිංචි ගොවි සංවිධානයක් නිසා මේ මොන ක්‍රමයෙන් හරි අපි මේ වැරදි අපි නීතිගරුක ගොවියෝ අපි රාජ්‍ය දේපොළ අනම්මනම් ඒක කාටවත් හිරිහැර කරන්න නැතුව තියෙන නීති රාමුවත් එක්ක අපේ ජයග්‍රහණය මේ ළඟා කරගනිමින් තමයි අපේ බලාපොරොත්තු. මම මහවැය මහවැය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝගම්බියාවේ ග්‍රාම නිලධාරි වසමේ දැහැමි ගොවි සංවිධානයේ ලේකම් KAR වීරරත්න. අයිබෝන් සුබ දවසක් වේවා. අද අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ
මහවය බෝගමුයාය ලියාපදිංචි ගොවි සංවිධානයක් වෙන දැහැමි ගොවි සංවිධානයේ ලේකම් වීරරණ මහත්මයාත් එක්ක ආවේ. ඔබ දන්නවා පහුගිය දිනවල රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා දිවුලපතානේ සිදුවීම් පිළිබඳව. මේ දිවුලපතාන කියන නම අයිති වෙන්නේ මේ ප්‍රදේශය අයිති වෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි. මේකේ එක් භූමි ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයටත් අයිති වෙනවා. මේ දිවුලපතාන කියන නම හයිලයිට් වෙලා ප්‍රශ්නයක් නිර්මාණය වීම හේතුවෙන් අම්පාරේ ගොවි ජනතාවට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒකට හේතුව මේ අම්පාර මේකේ අම්පාර කොටසේ පදිංචි වෙලා හිටිය සිංහල ජනතාව යුද්ධයටත් පෙර ඒකට අවශ්‍ය ලිඛිත සාක්ෂි අපි ළඟ සියල්ල තියෙනවා. ඒ ප්‍රදේශයේ සිටි බවට ඒ ප්‍රදේශයේ ද්‍රවිඩ අය හිටියේ නැහැ, සිංහල අය තමයි හිටියේ. එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාර නිසා මේ අය ඒ ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා ඒ ප්‍රදේශය අතහැරලා ගිහිල්ලා දෙහිඅත්තකණ්ඩිය අනවසර ගම කියලා ගමක පදිංචි වෙනවා. ඒ ගමට අනවසර ගම කියලා නම වැටෙන්න හේතුව එල්ටීටී ගහනකොට මිනිසුන්ට යන්න දෙන්න නැතුව ඒ මිනිස්සු ගිහිල්ලා පදිංචි වුණේ ඒ අනවසර ගම කියන ගමේ. ඊට පස්සේ අයට අවශ්‍ය ලියාපදිංචි ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල දීලා තියෙනවා. ඉතින් අනතුර 2009 යුද්ධයෙන් පස්සේ අවසන් වීමෙන් පස්සේ මේ අය නැවත ඇවිල්ලා ගොවිතැන් කිරීම ආරම්භ කරනවා. ඒ ආරම්භ ගන්න හොරට නෙමෙයි ඇවිල්ලා අපි ළඟ ලියගියවිලි සියල්ල තියෙනවා. ඒ අය ගෝජන සේවා වන සංරක්ෂණ මහවැලි අධිකාරිය මේ සිය ප්‍රාදේශීය ලේකම්ලා මේ සියලු අය දැනුවත් කරලා ඒ අයගේ තාවකාලික අවසර විධිවිධාන පනත්වලට යටත්ව තමයි මේගොල්ලෝ ඇවිල්ලා ලියාප ගොවි සංවිධානයේ ලියාපදිංචි කරගෙන තමයි මේගොල්ලෝ ගොවිතැන් කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නේ මේ විදිහට ඉස්සරහට ඇදීගෙන යනකොට මඩකලපුව ද්‍රවිඩ අයගේ මේගොල්ලොන් ප්‍රශ්නයක් තිබ්බා. ඒ අය මේ මසට හදන හරක් මේගොල්ලොන්ගේ ගවගාවලට එව්වා විනාශ කරන්න. ඒ අය මේගොල්ලෝ අල්ල බාර දුන්නා පොලිසියට, පොලිසියට බාර දීලා අධිකරණ වලට ඉදිරිපත් කරා, දඬුවම් හම්බ වුණා අධිකරණ වලින්. ඉතින් මේ විදිහට ඉස්සරහට ගියා. 2016 මේගොල්ලොන්ට ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉස්සරහට ආවා. හැබැයි අද වෙනකොට මහවැලි අධිකාරියේ පූර්ණ මැදිහත් වීම යටතේ මේ ගොවි ජනතාවට කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට ඇදලා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගොවි ජනතාව ගොවිතැන් කරගෙන හිටපු භූමියට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පුජ්‍යලෝ කීප දෙනෙක් ගෙනල්ලා අනවසරයෙන් ඇතුළත් කරලා රාජමාණිකම් කියන කතාව හරි අනවසර මිනිස්සු ඉන්නවා තමයි. ඒකට හේතුව මම දන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ ඉන්නවද කියලා. අම්පාර කොටසේ අනවසර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගෙනත් දැන් මේ මහවැලි අධිකාරිය විශේෂයෙන්ම වගකිය යුතුයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි අධිකාරිය ඒකට වගකිය යුතුයි. අපි ඒකට සාක්ෂි දෙන්න සූදානම්, අපි ඒකට උත්තර බඳින්න සූදානම්. ඒකට හේතුව මේ මිනිස්සු ලියාපදිංචි ගොවි සංවිධානයක් වෙලා මේ මිනිස්සු ඒ අම්පාර දිස්ත්‍රික්කයට අයත් භූමියේ ගොවිදැන් කර කටයුතු කරගෙන ඉන්නකොට උබලා ඕකෙන් අයින් වෙලා කියලා මඩකලපු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ගොවියෝ ගෙනත් දාන්න මහවැලියට තිබුණ අයිතිය මොකද්ද? ඇයි මොකද්ද ඒගොල්ලන්ට හැදුන රුදාව? ඒගොල්ලෝ කාගේ අනුමැතියකටද එහෙම කරන්නේ? මේගොල්ලෝ මේ ලියාපදිංචි ගොවි සංවිධානයක් අපේ භූමිය, අපේ අම්පාර දිස්ත්‍රික්කයේ භූමිය ඒ විදිහට කරනකොට අරගොල්ලෝ මොකද්ද ඒ නීතිය අවනීතිය බවට පත් කරන්නේ? මෙන්න මේ ප්‍රශ්නය පැහැදිලිව තියෙනවා ඇතන. ඒ නිසා ඒ වගේම මෙතන අද වෙනකොට මේ ගොවි ජනතාවගේ සැබෑ ප්‍රශ්නේ යට ගිහිල්ලා මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රශ්නයක්. ඉතින් බුද්ධ ප්‍රතිමාව රාසමාණික්කම් මරන් ගියා කියනවා. මම රාසමාණික්කම් පැත්ත ගන්නේ නැහැ. රාසමාණික්කම් කියන්නේ තනිකර ත්‍රස්තවාදී අදහස් තියෙන පුජ්‍යලේක අන්තවාදීයක. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. බුද්ධ ප්‍රතිමාව මරන් ගිය රාසමාණික්කම් නෙමෙයි. ඒ නිසා රටේ ජනතාව මුලාවට පත් වෙන්න එපා. රාසමාණික්කම් මරන් ගිය බුද්ධ ප්‍රතිමාවක් නැහැ. රාසමාණික්කම් මැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා, ඒවා රැකගන්න අවස්ථාවක් දෙන්නේ නැති එක වෙනම කතාවක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය කරන්න අවස්ථාවක් දෙන්නේ නැති එක වෙනම කතාවක්. හැබැයි රාසමාණික්කම් බුද්ධ ප්‍රතිමාව අරන් ගියේ නැහැ. බුද්ධ ප්‍රතිමාව අරන් ගියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. මම දන්න විදිහට මගේ තොරතුරු වල හැටියට මේ සිදුවීම් පිළිබඳව අම්බිඩිය සුමනරතන හාමුදුරන්ට පළමුව දැනුවත් කිරීමෙන් අනතුරුව තමයි මේ බුද්ධ ප්‍රතිමාව අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒක අරන් ගිහිල්ලා තියෙන්නේ වෙන හේතුවකට නෙමෙයි. ආරක්ෂක හමුදාව දෙපිරිසක් අතර ගැටුමක් ඇති කිරීමේ චේතනාවෙන් නෙමෙයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒ අරන් ගිහිල්ලා තියෙන්නේ ජාතීන් අතර අසංගතියක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැතුව වෙන දෙයකට නෙමෙයි මේක අරන් ගිහිල්ලා තියෙන්නේ. මේක අරන් ගියේ බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශය අරන් ගියේ ජාතික සංහිඳියාවට බාධාවක් ඇති වෙයි කියලා ලැබුණ තොරතුරුත් එක්ක තමයි මේක අරන් ගියේ. ඒ නිසා ආරක්ෂක අංශ තමයි අරන් ගියේ, රාසමාණික්කම නෙමෙයි. ඒක තමයි මම දන්න දේ. Nissan Leaf බැටරියේ ආයු කාලයත් දුවන දුරත් දෙගුණ තෙගුණ කර දෙන එකම තැන.